අයිබෝවන් ස්වාධීන රූපවාහිනී රාත්‍රි 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය මුලින්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අතුරු සම්මත කිණුම ඡන්දේකින් තොරවම සම්මතයි කලුපේ රොෂාන් බන්ධනාගාරයේ සිට මෙහෙ වූ කුඩු ජාවාරමත් හෙලිවේ සහන ක්‍රමයට වාහන ගන්න අයට තවත් සහනයක් කොරෝනා මෙහෙයුමේ මාධ්‍ය මෙහෙයුමට ITN මාධ්‍ය ජාලයත් දැඩි ඇගයුමට දේශීය පුවත් රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය ඉදිරිපත් කළ අතුරු සම්මත කිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ලබන මාස පළමුවන දා සිට දෙසැම්බර් දක්වා වූ අතුරු සම්මත ගිණුම ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඒ පිළිබඳ විවාදය ඊයේ දිනේදී පැවැත්ුණා. අද දිනේදී පැවති විවාදයෙන් අනතුරුවයි අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව මෙසේ සම්මත වුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව අතුරු සම්මත ගිණුම සභාව එකඟද? අයයි. අයයි. සම්මතයි. न्यायपत्रे अंक दिख देशीय भाण्डागार बिल्पत आज्ञापन अर्थे योजना स्वभाविकंगद अम्मताई මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී සීවි විග්නේශ්වරන් මහතා නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. සීවි විග්නේශ්වරන් මන්ත්‍රීතුමා නවවන පාර්ලිමේන්තුව රැස්වෙන පළවෙනි දිනේ මේ රටේ ජනතාව කුපිත කරන කතාවක් කරා. එතුමා සනාන් කරපු ප්‍රධානම කාරණුවනේ ලංකාවේ මුල්පදිංචිකරුවන් දෙමළ ජනතාවයි කියන එක. ඇත්තෙම එය කිසිම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාක්ෂි වලින් ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. මහාචාර්ය කාර්තිකේසු ඉන්ද්‍රපාලන් තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය කරා. ඊට පැහැදිලිව සඳහන් වෙනවා 12 වන සියවසට පෙර මේ රටේ ස්ථිර දෙමළ ජනාවාස තිබුණු බවට කිසිම ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැහැයි කියලා. ඒ නිසා මා විග්නේශ්වරන් මන්ත්‍රීතුමාට මාධ්‍ය හමුවක් පවත්වලා අභියෝගයක් කළා. එන්න මා සමග විවාදයට ඔබ සතු සාක්ෂි සියල්ල අරගෙන ශ්‍රී ලංකාවේ මුල්පදිංචිකරුවන් දෙමළ ජනතාවද කියන මාතෘකාව යටතේ අපි ප්‍රසිද්ධ විවාදයක් කරමු. ඔබ රැගෙන එන සියලුම සාක්ෂි පදනම් විරහිතයි කියලා ඔප්පු කරන්න මම සූදානම් කියලා. Respected single politician a day or two ago he made a pertinent observation. He said my speeches were not vituperative nor abusive. He advised never lose sight of the need to be objective. I truly value this advice. I hate none but I love truth. I have come to conclusions about our past after studying certain historical facts. If my conclusions are wrong, others must point out the shortcomings in my conclusions. Instead, to get upset and abuse me and invite me for public debate does not make truth a falsehood or vice versa. If need be, Honorable Speaker, let a commission be appointed consisting of top Sinhala, Tamil, Muslim and international historians well versed in South Asian history to report on our heritage and history. To my friend Mr. Udaya Gamanpilla, I like to tell him that during the past 10 or 15 years, all his historical references have become outdated. Let him learn his history again and then come back. මාතෘභූමිය ගැන මේ සභාවේ කතා කරලා ජාතිවාදී අවිස්සන්නේ හැම ඒක අපි සලකන්නේ අපට ගැන නිග්‍රහයක් හැටියට. ගරු පාර්ලිමේන්තුවේ ගෞරවයේ කැලසීමක් හැටියට. එතකොට එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාවක්. එතකොට එතුමා නොකිය කියන්නේ සිංහල ජනතාව ඊට පස්සේ මේ රටට ආපු ජනතාවක් කියලා. මම එතුමාට මතක් කරලා දෙන්න කැමති මේ රටේ සිංහල ජනතාව අවතක්සේරු කරලා සිංහලයාට තියෙන තැන මේ රටේ නැති කරන්න උත්සාහ කරන කිසිම කෙනෙකුට අපි හිසරමන්නේත් නැහැ. එවැනි කෙනෙකුට මේ රටේ පැවැත්මකුත් නැහැ කියන එක මම එතුමාට තරයේ මතක් කරලා දෙන්න කැමති. Prabhakaran thought he can separate the country. Finally, we saw what happened to him. Unfortunately, Mr. Vigneshwaran can't be Prabhakaran because he is too old. He has no time now. So he better settle down, Mr. Vigneshwaran, to be happy with what we have and never try to undermine the status quo single is in this country. If you try to do that, finally you will repent. You have to face the consequences, which will be very unpleasant consequences. රටේ සෑම නගරයකටම විධිමත් නාගරික සංවර්ධන සැලැස්මක් ඇති කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
नागरिक प्रदेश जनता पदंवीमट वेनकर अति निवासिक प्रदेश किसीविकुगे बलपैमकट लक्वी व्यापारिक स्थान संधा वे नोकिरीमट वगबलाई अग्रमात्वरया मेहदी निर्धारित उपदेश लादुन्ना मुहूदट अपद्रव्य एक्वीम वेलक्वीमे पियवराक्लिस गंगा वलट कैलिकसल एक्वीम वेलक्वीमे वेडपिलिवलक सकसीम संबंधेंद मेहदी अवधाने यमु केरुना रजे संवर्धन व्यापृति वलट अमतरव तरंगकारी भविन युतुव पौद्गलिक अंशे संवर्धन व्यापृति संधा यमुवीमे वेदगत्कम राज्य इंजीनियर संस्थावट अग्रमात्वरया पेन बादुन्ना पसुगे आंडुव अवसान नुकल संवर्धन व्यापृति पिलिबंदव सुयाबला एवा जनता वेनुवेन अवसान करन्नैद अग्रमात्वरया नियोग कला ඇතම් නිවාස ව්‍යාපෘති කිසිදු වගකීමකින් තොරව අලිවැට ඇතුළත පවා ඉදිකරති වීම ගැන මෙහිදී විමතිය පළ කෙරුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිරි මාස 4 තුළ රුපියල් බිලියන 28ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සමයන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන පාතාල නායක කළුපේ රොෂන් මහතා බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්කුඩු ජාවාරමක් අනාවරණ කර ගැනුණා. තවත් මත්කුඩු හා අපරාධකරුවන් කිහිප දෙනෙකු දිවෙණේ විවිධ ස්ථානවලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. हिकड़ तोटकमु प्रदेश वेटलीमकदी मत्कुडु ग्राम हयाक समग रुपयल हार लक्ष हेट दहसक मुदलक स्वाखेनुना रोशांगे नेगनीय हा नंदनीद अत्तरंगोट गेन तिबेनवा मुतुराट विल वाक्षित सिदुकर गिनिगी महापरिमान नीति विरोधी मत्त निष्पादनाकार रसाक विनाश किरीम अद सिदुकेरुना ගුවන්හමුදා බුද්ධි ආවේශන පද්ධතිය හා පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ අවිහා යුද උපක්‍රමාංශයේ එක්ව තහවුරු කරගත් මත්පැන් නිෂ්පාදනාගාර මෙසේ විනාශ කෙරුණා. ශ්‍රී ලංකා ගුවන්හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ එක්වයි මෙහිම සිදු කළේ. ගුවන්හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකින් පොලිස් විශේෂ කාර්ය බලකා බටපිරිස් අනවසර මත්පැන් නිෂ්පාදනාගාර වෙත ගුවන්ින් ගොඩබස්වා තිබෙනවා. එමෙන්ම කලපුවතුල සිදු කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර විනාශ කිරීමට නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණේ හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. දබුල්ල වලිකඩි හන්දිය අමුණපාර ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 15ක් සුවකැනුණා. දබුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව කළ පරීක්ෂා කිරීමකදී මෙම මත්කුඩු තොගය සුවකැනුණේ. තනමල් විල කුමාර් වැව ඉස්මත්තේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට දඹකල්ල පොලිසිය සමත් වුණා. සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර පොලිස් බහරේටගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 81ක්ම වන බවයි පොලිසිය සඳහන් කළේ. ගංජා තොගය ගිනි තබා විනාශ කෙරුණා. තමන් යලි සේවයේ පිහිටුවීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවට අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා. ඒ එම කොමිසම අද රැස් වූ අවස්ථාවේදී සිය සේවාදායකයාට රාජකාරී කිරීම සඳහා තවත් ඉදිරි වැත්තේ මාස 11ක පමණ කාලයක් බවයි ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කුටුවැල්ල මහතා කියා සිටියේ. යහපාලන රජයේ සිය සේවාදායකයාට අසත්‍ය චෝදනා එල්ල කරමින් යාපනයේ සහ රත්නපුර යන මහාධිකරණවල නඩු පවරා ඇතැයි කුටුවැල්ල මහතා කියා සිටියා. එම නඩු කටයුතු වලදී තම සේවාදායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙතෙක් වරදකරුවෙකු කර නැති බවද ප්‍රකාශ කෙරුණා. යලි සේවයේ පිහිටුවන්නේ ජයසිංහ මහතා අවස්ථා දෙකකදී පොලිස් කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කළද ඒ ප්‍රතික්ෂේප වී ඇති බවයි කොටුවැල්ල මහතා පෙන්වා දුන්නේ. කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශිෂ්ටාධිකරණ විනිසුරු උපාලි අබිරත්න මහතා ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය ලබන 31 වනදා දැනුම් දෙන බවයි. ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා යලි සේවයේ පිහිටුවීමට බාධා නොමැති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලා සිය ස්ථාවරයද එදිනම දැනුම් දෙන්නේයි දේශපාලන පරිගණීම් කොමිසම නීතිවේදී දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ලබන 31 වනදා කොමිසම හමුවේ පෙනී සිටින්නේයි සිතාස නිකුත් කෙරුණා. ඒ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී KKK ගුණසේකර මහතා කළ කරුණ දැක්වීමකට අනුවයි 2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන රැළියකදී පුද්ගලයෙකු බෙඩ තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසිංහ මහතාගේ නම ඉවත් කිරීමට බලපෑම් කළ බවට චෝදනා කරමින් ජයසිංහ මහතාට එරෙහිව නඩු පැවරීමේ සිද්ධියට අදාළව ගුණසේකර මහතා වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
රත්නපුර මහාධිකරණයේ මේ වන විට වරදකාරූ බවට පත් වෙලා තියෙන ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ නම බී වාර්තාවෙන් ඉවත් කරන්න කියලා බලපෑමක් කරලා තියෙනවා කියලා. ඒ සම්බන්ධ විනය පරීක්ෂණය පැවැත්වූ ප්‍රධාන නිලධාරියාගේ සාක්ෂිය ලබා ගත්තා. ඒ සාක්ෂියෙන් අනාවරණය වුණා ඒ කිව්ව කාරණය සනාථ කරන්න කිසිදු කරුණක් කිසිවකු තුල නොමැති බව. මේ පැමිණිල්ල ඉදිරිපත් වෙලා තියෙන්නේ තුසිතා විජේමාන්න කියන හිටපු මන්ත්‍රීවරියගෙන් සබරගමු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකාව ඇය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය හරහා තමයි SIU කියන ආයතනයට මේ පැමිණිල්ල ඉදිරිපත් කළා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයාගේ අස්සන සහිත ලිපිය අරගෙන තමයි විමර්ශක නිලධාරියා මේ විනය පරීක්ෂණය පවත්වලා තියෙන්නේ. මේ විනය පරීක්ෂණය පවත්වපු වාර්තාව මත පදනම් කරලා අධිචෝදනා පත්‍ර නගන්න කටයුතු කරලා තියෙනවා කියලා අද අනාවරණය වෙලා තියෙනවා. राज्य बुद्ध्यांशे हिटपु अध्यक्ष ज्येष्ठ नियोज्य पोलिस्पति निलंत जयवर्धन महता विसि एक्वन दिनटा पास्कु प्रहारे पिलबंद सोयाबलन जनाधिपति कोमिस महमुए अद पेनी सिटिया हिटपु जनाधिपति अलसरसेन महता विनुइन पेनी सिटे नीतिज्ञ वरुण कोमिसमट दनम दुन्ने सिय सेवादायक हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागेन लबुनु उपदेश मत निलंत जयवर्धन महतागेन हरस प्रश्न असीमट अवश्य नोवन बवाई पास्कु प्रहारे पिलिबंद स्वावलन जनाधिपति कोमिसम अद पेरवरु 11:20ट रैसुना साक्षिकारु वन निलांत जयवर्धन महताकिन हरस प्रश्न विमसीमाई अद सिदुबुने युधामदा बुद्ध्यांशी हिटपु अध्यक्षवरया वेनुवेन पेनी सिटी नीतिज्ञवरया निलांत जयवर्धन महतावित हरस प्रश्न यमु कला मीट पिर साक्षि दुन जयवर्धन महता हमुदा बुद्ध्यांश लबा दुन वार्ता सहरान पिलिबंद स्वाबेलिमट बाधावक् वू बव प्रकाश कलद अद दिने ओहु कले गेटलुकारी बव कतिवन प्रकाशया දෙදහස් දහනවේ වසරේ මාර්තු 24 වෙනිදා හමුදා බුද්ධ්‍යංශ ලබා දුන් වාර්තා ඔබට බාධාවක් වුණා කියලාද ඔබ කියන්නේ සහරන් ගැන පරීක්ෂණ කරන්න යයි බුද්ධ්‍යංශ උසස් නිලධාරියෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ජයවර්ධන මහතාකින් ප්‍රශ්න කළා යුදමදා බුද්ධ්‍යංශය මට කියන්න කලින් බටහිර බලගත් බුද්ධ්‍යංශයක් සහරන් පිට රටක ඉන්නවා කියලා මට කිව්වා යුදමදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂගේ වාර්තාව සහරන් ගැන පරීක්ෂණ කරන්න බාධාවක් වුණේ නැහැ යනුවෙන් දිලන්ත ජයවර්ධන මහතා ඊට පිළිතුරු ලබා දුන්නේ ගැටලු රැසක් ඇති කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිනවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පිරිමු මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසා සිටියා ආරක්ෂාව සම්බන්ධ සංවේදී කරුණු ඉස්මතු වන බැවින් හරස් ප්‍රශ්න විමසීම මාධ්‍යයට විරුද්ධ නොකරන්නේ ඔහු කොමිසමෙන් නිලීමක් කළා හිටපු පොලිස් ප්‍රතිපූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක රාජ්‍ය මාත්‍රි රුවන් විජේවර්ධන මෙන්ම අගරදුගුරු අතිඋතුම් මල්කම් කාන්දිලන් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට ලබන 14 වෙනිදා හරස් ප්‍රශ්න ඇසීමට ඉඩ ලබා දෙන බව කොමිසම දැනුම් දුන්නා කොමිසම ලබන සද්දා යලි රැස්වීමට නියමිතයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බව ජාතික සමගි ජන බලවේගය පවසනවා ඒ අහෝසි කිරීම තුලින් පෞල් පාලනයක් ගැනීමට රජය කටයුතු කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ කෙසේ වෙතත් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් කියා සිටියේ ජනතාව ජනපති ප්‍රමුඛ රජයට ජන වරමක් ලබා දුන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීමට බවයි අලුත් ව්‍යවස්ථාවක් ඇති කරනවා නම් මොකද මේ හදිස්සියේ 19 වන සංශෝධනය අයින් කරන්න යන්නේ 19 වන සංශෝධනය ඉවත් කරන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. වැදගත්ම කාරණා වෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන. දැන් රිටපුරවැසිභාවයේ තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයා මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා. මහේන්ද්‍රන් මේ රටේ පුරවැසියෙක් නොවන සිංගප්පූරු පුරවැසියෙක්. බැසිල් රාජපක්ෂ මහත්මයා මේ රටේ පුරවැසියෙක් රිට්ව කියලා ඒක කියන්නේ. රටවල් දෙකක පුරවැසිභාවයේ තියෙන. මේ රටේ පුරවැසියෙක් දැන් ගීතා කුමාරසිංහ මැතිණිය එකපාරක් ගාලේ මිනිස්සුන්ගේ තන්දෙන් ආවා. ඇවිල්ලා රිටපුරවැසිභාවය කාරණය නිසා එතුමියට පාර්ලිමේන්තුවට යන්න වුණා. හැබැයි නැවත එතුමිය පත් කරලා ගාලේ මිනිස්සු එවලා තියෙනවා. ඒ කියන්නේ ගාලේ මිනිස්සු කල්පනා කරාද මෙයා ද්විත්ව පුරවැසියෙක් වෙලා හිටියා. ඒ දවස්වල අපි දැනන් හිටියේ නැහැ. ඒ හින්දා දුන්නේ. දැන් අපි ආපහු දෙන්නේ නැහැ. මේ බාරත් පත් කරලා එවුවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් 19 වෙනි සංශෝධනය ගෙනාවා. 19 වෙනි සංශෝධනය ඉවත් කරලා පෞල් පාලනය සඳහා මේ රට නැවත 2010-15 කාලයකට ගෙනියන්නද කියන සැකය තියෙනවා. ඒ නිසා විපක්ෂයක් වශයෙන් සංශෝධනය පරාජය කිරීම සඳහා අපි පෙළගැහෙන බව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට දුන්නු ජන වර්ම තුලම එතුමට 19 වෙනි සංශෝධනය වෙනස් කරන්නයි කියන ජනතාවගේ සහජකයේ දුන්නා කරන්න කියලා.
නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජයග්‍රහණය කෙරෙව්වෙත් මහින්ද රාජපක්ෂ මහත්මයාම අගමැති කරලා හදන ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔය කියන රාජපක්ෂවරු සියලු දෙනාටම ජනතාව නිකන් නෙවෙයි දුඹෙන් නෙවෙයි දුඹ තෙලෙම්ම ඡන්ද සහ මනාප දුන්නේ එයාගේ සේවය අවශ්‍ය නිසා එඳා ජනතා වරමට ගරු කරනවා විනා ජනතාවේ කැමැත්තට පිට දෙයකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ දානමන ව්‍යවස්ථා සංශෝධනයේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට අයිතිය තියෙන පාර්ලිමේන්තුවට බලය තියෙනවා ඒව නිවැරදි කරන්න නමුත් මුළු 19 වන සංශෝධනයම අයින් කරන්න ඕනේ කියන සංකල්පයට අපි විරුද්ධයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ වගේම හිටපු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු සමස්ත ඒ අයවගෙන් පිළිගන්න ඒ වගේම ඒ අය නැවත දේශපාලනට නොඑන්න වැඩපිළිවෙළක් තමයි දා පාර්ලිමේන්තු තුල සිද්ධ වුණේ රනිල් වික්‍රමසිංහ එවකට හිටපු අගමැතිතුමාට හිතන හිතන දේ මනසට එන එන දේ තමයි එදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එදා කටයුතු කළේ මේ තියෙන 10 වෙනි සංශෝධනය මෙහෙම තියාගත්තොත් පොලිස්පති කෙනෙක් ඉන්නවා පොලිස්පතිතුමාට චෝදනා තියෙනවා හැබැයි එතුමාම අයින් කරන්න බෑයි ස්වාධීන කොමිෂන් සභාව නිසා ස්වාධීනයි කියන මැති වෙන කොමිෂන් සභාවේ මහාචාර්ය හූල් කියලා සමාජිකෙක් ඉන්නවා මිනිහා උසාවිය යනවා ඡන්ද එපා කියලා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපීමේ යෝජනා ක්‍රමයක් ගෙනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍රය භාවිත කර මෙරට ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ හෝ කැබ් රථ අදාළ බදු සහනයට සමාන මුදලක් අඩු කර වෙළඳපොළ මිලකට ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඊට අදාළ චක්‍රලේඛයේ මේ වන විට තම වෙබ් අඩවියේ පළ කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එහි සඳහන් විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 0.1 ඇලිරක් 2018 සංශෝධිත හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22 ඇලිරක් 99 සංශෝධිත නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායි මෝටර් රථ බලපත්‍ර බලිලත් වාහන අලෙවි නියෝජිතයෙකුට හෝ මෙරට ලියාපදිංචි වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී ඉහත සහනය ලබා ගැනීමට හැකියාව පවතිනවා. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූම් යන මහතුරුන්ට කොළඹ මහාධිකරණය අධිචෝදනා පත්‍ර බහර දුන්නා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අසත්‍ය චෝදනා එල්ල කළ බවටයි රාජිත සේනාරත්න හා මොහමඩ් රූමි යන දෙදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔවුන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නීතිපතිවරයා අධිචෝදනා පත්‍ර බහර දුන්නා. ඉන් අනතුරුව එක් විත්තිකරුවෙකු රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් 1,05,000 බැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. විත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද නියෝග කෙරුණා. වැඩිදුර නඩු විභාගයේ ලබන වස 22 වෙනිදාට කල් තැබීමටයි මහාධිකරණයේ තීන්දුව කළේ. මෙතර හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු 3 දිනකට එරෙහි නඩුවේ ඉදිරි පියවර සලකා බැලීමට එය ලබන මාස 17 වෙනිදා කැඳවන ලෙස අධිකරණී නියෝග කළා. 2016 වසරේ වැලිකඩදී අපරීක්ෂාකාරී හා නොසලකිලිමත් ලෙස රියපදවා තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන්ුයි පාටලී චම්පික රණවක මහතා ඇතුළු 3 දිනකෝ චෝදනා ලැබ සිටින්නේ. කුමාර වේල්ග මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් 130කට ආසන්න මුදලක් පාඩු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 6 වෙනිදා කැඳවීමට අධිකරණී නියෝග කළා. මේ අතර වෛද්‍ය සාෆි සහබ්දීන් තෙරෙහිව කුරුණෑගල අධිකරණයේ විභාගව නඩුවට අදාළව අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුව දින දෙකක් වයස ඇති ලදරු මලසිරුර අද කොට කෙනුණා. සිසේරියන් සත්කමකින් උපත ලැබූ තම දරුවා මියාම ගැන සැක සහිත බවට රිකිල්ලගම උපදින්චි මවක් කර තිබූ පැමිණිල්ලකට අනුව බිලිඳාගේ සිරුර කොට ගත්තා. බිලිඳාගේ සිරුර කොට ගන්නා ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවවසම් මහතා පෙරේදා නියෝග කළා. එය අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී බිලිඳු මලසිරුර කොට ගැනීම සිදු වුණේ. පොපිමල් දිනේ නිමිත්තෙන් පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැලඳවීම සිදු වුණා. ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබරුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය 1944 වසරේ සිට වසරක් පාසා පොපිමල් දිනය සංවිධානය කරනු ලබනවා.
පොපිමල් දිනෙන් ලැබෙන ආදායම යුද්ධයෙන් මිය ගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහායි වැය කෙරෙන්නේ. මෙවර පොපිමල් දිනය වෙනුවෙන් පළමු පොපිමල ජනාධිපතිතුමාට ජනාධිපති කාර්යාලයේදී පළඳුරු ලැබුවේ ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතායි. එම සංගමයේ COVID-19 අරමුදල සඳහා රුපියල් මිලියන 1ක පරිත්‍යාගයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුවා. දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට නිෂ්පාදකයන් දිරගන්වා දෙස් විදෙස් වෙළඳපොළ ජය ගැනීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ ජාතික ආර්ථිකයට ශක්තියක් ලබා දෙමින් ලාංකික කිරිගොවින්ගේ නිෂ්පාදනවලට නිසියාගයක් ලබා දීමට ෆොන්ටේරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය කටයුතු කර තිබෙනවා. කිරිගොවින්ගේ නිෂ්පාදන දිරිගැන්වීමේ අරමුණින් එම නිෂ්පාදන බැසිල් රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව පිරිනැමීමට කටයුතු කෙරුණා. කිරිගොවින්ට උපකරණ හා ෆොන්ටේරා ආයතනයේ නිෂ්පාදන බෙදා දීමද මෙහිදී සිදු වුණා. විශේෂයෙන්ම සතුටු වෙනවා අපේ කිරිගොවියන් නිෂ්පාදනය කරන කිරි වලින් නිෂ්පාදිත ද්‍රව්‍යයන් කීපයක් මාලදීව ඉන්න නේපාලය වැනි රටවල් වලට යැවීමට මේ ෆොන්ටාරා සමාගම ඉදිරිපත් වීම අපිට ලොකු ශක්තියක්. අපි ආරාධනා කරනවා අනිකුත් ශ්‍රී ලාංකික ව්‍යාපාර වලටත් මේ ආදර්ශය අරගෙන පිටරට වෙළඳපොළ ආක්‍රමණය කිරීමට අපි මහන්සි වෙන්න ඕන කියලා. ඒක තුලින් තමයි අපේ ජනතාවට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ වෙළඳපොළට සපයන වගේම විදේශ වෙළඳපොළට සැපීම තුලින් ඔවුන්ට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. කොරෝනා වෛරසයේ මැඩලීමේ මෙහෙයුමේදී තා කැපවීමෙන් කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් සහ එම මෙහෙයුමට සුවිශාල ශක්තියක් වූ මාධ්‍ය ආයතන ඇගයීමට ලක් කිරීමේ උත්සවයක් අද පැවැතුණා. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී කොරෝනා සමයේ සිදු කළ මාධ්‍ය මෙහෙවර අගය කරමින් ස්වාධීන රූපවාහිනී සේවයද මෙහිදී ඇගයීමට ලක් වුණා. මෙහෙවරක නිම්නාද ලෙසයි එම ඇගීම් උලෙල නම් කර තිබුණේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා. කොරෝනා වෛරසය හමුවේ තම ජීවිත අවදානම් ද නොතකමින් සමාජ මෙහෙවරෙහි යෙදුණු පොලිස් නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මෙහිදී ඇගීමට ලක් කෙරුණා. කොරෝනා අවදානම හමු වී සිදු කළ මාධ්‍ය මෙහෙවර අගෙමින් ස්වාධීන රූපවාහිනී සේවයට මෙහිදී ඇගීම් සම්මානයක් හිමි වුණා. අපගේ සහෝදර මාධ්‍ය නාලිකාව වන ලක්කන ගුවන්විදුලියටද ඇගීම් සම්මානයක් හිමි වුණා. කවුරුත් එකිනෙකාගේ වෙනස් වෙන්නේ අපි සෑම කෙනෙකුටම අභියෝගයක් තිබ්බා අපිට මේක ආසාදනය වෙන එක නවත්ත ගන්න. අපිට සිද්ධ වෙනවා අපේ හවස රාත්‍රී කාලේදී අපේ නිවසට යද්දී අපේ නිවසේ අපි නිකන් බලන් ඉන්න අපේ දරුවෝ පවුලේ අය සමාජිකයෝ දෙමාපියෝ බිරිඳ එයාගේ සමස්ත කටයුතු කිරීමේදී අපිට අපි පිළිබඳවත් යම් සි වේලාවකට බොහොම භයානක තත්ත්වයක් ඇති වුණා. අත වශයෙන්ම පවුලේ අය සමග අපි එකට කතා බහ කර ලං වෙලා අපි දරුවෝ සමග පවා ඇතින් ඉඳලා තම කටයුතු කරේ. මොකද අපිට සැකයක් තිබ්බා අපි බැරි වෙලාවත් යම් සි දිට මේක ආසාදනය වුණොත් මේ තුලින් අපේ පවුලේ සමාජිකයින් මේක යයි කියලා වෙලා. රාජ්‍ය නිලධාරීන් ලෙස ඉතාමත්ම ධෛර්ය සම්පන්න වැඩ කරා. අත වශයෙන්ම අධිකාරී ජනාධිපතිතුමාගේ නායකත්වයේ අපි පැහැදිලිවම අගය කරන්න අවශ්‍ය මේ දේශපාලනික කාර්යමතක් කරන්න මේ අපි වගේ පුංචි රටකට මේ අභියෝගයට මේ විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ එතුමාගේ නායකත්වයේ සමග පිරිනම නිසාමයි. මාධ්‍ය ආයතන දැන් කොරෝනා එන්නේ ඉස්සෙල්ලා පිළිබඳව යම් යම් විවේචන තිබ්බා. මොනවාද මාධ්‍ය ආයතන වලින් කෙරෙන්නේ කියලා. නමුත් මේ වෙලාවේදී මාධ්‍ය ආයතන කරපු සේවය අපි අගයන්නට ඕනේ. මොකද මීටරේ දුර මුඛ ආවරණේ කොරෝනාවේ තියෙන භයානක තත්ත්වය ලෝකයේ තියෙන තතු මේ සියල්ලම අර නිවෙස් වලට කොටු වෙලා හිටපු ඇදිනේදී මැද්දේ ඒ මාධ්‍ය මගින් ගෙන ගියේ ඔබයි. ඒ ඔබ ওই සියල්ල කරේ ඔබත් පෞල් සංස්ථාවක් නඩත්තු කරන අය. ඔබ කරපු සේව අපි සදා අගය කරනවා. ඔබටත් විශ්‍රාම ගිය දවසකට ඒකදී එනිකා මාධ්‍ය වේදී හිතවුනේ ඔබත් කොරෝනාව සම්බන්ධයෙන් කොරෝනා කාලේ වගේමයි මහමැතිවරණ සමයේදී ඔබ ලබා දුන්න සේවය අතිවිශිෂ්ටයි. ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන අධිකරු ජනාධිපතිතුමාගේ රජයේ මෙහෙයවීම මත අතිවිශාල සංවර්ධන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඔබ නැත්තම් මට මේ දේ කරන්න බෑ. ඒක තමයි ඇත්ත தත්ත්වය. මෙහෙවරක නිම්නාද ඇගීම් උත්සවයේ හැඩවැඩ කෙරුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සමාජිකයන්ගේ නිසඟ කලා හැකියාවන්ගෙන්.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුවයි මෙහෙවරක නිම්නාද ඇගීම් උත්සවය සම්මාන කෙරුණේ. කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේසි නිරෝෂණ මහතා මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. දැන් විදෙස් පුවත්. අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද සිය තනතුරෙන් ඉල්ලා අස්සුණා. ස්වාධින් රූපවාහිනී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබුවන්.